ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අයිමේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමී නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ආර්ථිකය ගැන ජනපතිගෙන් අදත් විශේෂ ප්‍රකාශයක් 2023 සිට 2027 දක්වා ණය නොගෙවා සිටීමේ తాවකාලික සහනයක් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙනවා පොත් පාසල් උපකරණ ඖෂධ වැඩබද නිවතට ඉදිරියේදී පොත් පාසල් උපකරණ සෞඛ්‍ය උපකරණ බේත් වැනි අංග වැඩබදු ලයිස්තුවෙන් ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අලි සබ්රි රහීම්ට මාසයකට පාර්ලිමේන්තුව තහනම් ප්‍රථමයෙන් දේශීය පුවත් තවත් අවුරුදු 3ක් ණය ගෙවන්නේ නැතිව తాවකාලික සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි. රට ගිනි ගනිද්දී ගින්න මැදට පැන එම ගින්න නිව්ව හැටි ගැනත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අය කරගත යුත්තේ කියලා. සාමාන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දී එහෙම බෑ. පහුගිය කාලේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල්පාලමක් තරණය කරන්න. මුළු රටම ගිනි ගත්තා. කිසිම කෙනෙකුට මේ ගිනි ගොඩ මැදට පැනලා ගින්න නිවන්න ධෛර්යයක් තිබුණේ නෑ. හැබැයි මම ගිනි ගොඩ මැදට ගිහි ගින්න නිවන්න පටන් ගත්තා. අද මුළු රටම මේ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. දිගින් දිගටම කාර්තු 6ක් පුරා පැකිලුණු අපේ ආර්ථිකය 2023 වෙනි කාර්තුවේ සිට පිබිදෙන්ට පටන් ගත්තා. මේ වසරේදී අපට 2.3ක වර්ධනයක් ලබාගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර තිබෙනවා. භාවිතා කළ හැකි විදේශ විනිමය සංචති ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා වැඩි අගයකට ඉහළ දැන්වී තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. අප මේ වන විට විදේශ ණය ඇතුළු සියලු ණය ප්‍රතිව්‍යගත කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ බලාපොරොත්තු මේ සාකච්ඡා නුදුරේම සාර්ථකව අවසන් කර ගැනීමයි. 2023 සිට 2027 දක්වා ණය නොගෙවා සිටීමේ తాවකාලික සහනයක් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙනවා. ඉන්පසු 2042 දක්වා කාලය තුල ණය ආපහු ගෙවීමට අප ක්‍රියාත්මක කරනවා. හැකිලී තිබුණු ආර්ථිකය දැන් හැමින් පිබිදෙනවා, විහිදෙනවා. මේ සියල්ල මේ ප්‍රතිපලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා. මේ සතිය අපට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ඉදිරියේදී පොත් පාසල් උපකරණ සෞඛ්‍ය උපකරණ බේත් වැනි අංග වැට්බදු ලයිස්තුවෙන් ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට්බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමට අපට හැකියාව ලැබෙනවා. තීරණය කරන්න අපායට යලි ඇද වැටෙනවද? නැතිනම් මේ මාර්ගයේ පරාදීසය කරා ගමන් ගන්නවද? ආර්ථික ප්‍රතිසංස්කරණ පන ළඟදීම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. මම මේ සියල්ල කරන්නේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. එක් පුද්ගලයාගේ අවශ්‍යතා සපුරා ීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා තවත් උග්‍ර වී අධර්මය හා දූෂණය පැතිරී සමාජයේ සාමය සසඳ බිඳ වැටෙන අයුරු බුදුන් වහන්සේ කූටදන්තා චක්කවර්ති සිහනාද සූත්‍රයන්හි පෙන්වා දී ඇත. ඒ නිවැරදි ගමනට එක් වෙන්න කියා මම මේ ගරු සභාවේ ඔබ සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මම යෝජනා කරන්නේ මේ පිළිබඳ විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න. නීති විරෝධී ලෙස රත්රන් සහ ස්මාර්ට් ජංගම දුරකථන රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට මාසයක කාලයකට පාර්ලිමේන්තුව අත්හිටුවා තිබෙනවා. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මතයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයක කාලයකට අත්හිටුවා තිබෙනවා. විදෙස් රටක සිට නීති විරෝධී ලෙස මෙරටට රත්රන් සහ ස්මාර්ට් ජංගම දුරකථන රැගෙනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්රන් ගයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන රැගෙනීමේ අතරතුර කටුනායකදී ගුවන්තොටුපළ රේගුව අංශය 112ට ගනු ලැබුවේ 2023 මැයි මාසයේදී. රේගුව ලක්ෂ 75ක දඩයක් ඔහුට නියම කළ අතර ඔහු ගෙනා භාණ්ඩ රාජසන්තක කිරීමටද එහිදී පියවර ගනු ලැබුවා. මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොකරන ලෙසට අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා තරවටු කර සිටියා. ඔබගේ මෙම නොමනා ක්‍රියාකලාපයේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කීර්තිනාමයට බලවත් කැළලක් සිදුව ඇති හේඳ මේ නොමනා ක්‍රියාවන්හි නිරතවීමෙන් ඉදිරියට වළකින් ලෙසට බොටමෙන් තරවටු කරනු ලැබේ. ආචාර්ය ධර්මසහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ සභාපති කරු චමල් රාජපක්ෂ මහතා විසින් 2024 ජනවාරි මාස 24 වන දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ 90 පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්රි රහිම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින 2024 මාර්තු මාස 6 වන දින සිට මාසයක කාලයක් සඳහා අත්විරුද්ධ බව පාර්ලිමේන්තුව යෝජනා කරයි. සභාව එකඟද? ආයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මහ බැංකුවේ වැටුප් සිට 70කින් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට පවසලා තිබුණේ ජනාධිපතිතුමාවත් ඒ පිළිබඳව දන්නේ නැහැ කියලා. මුදල් ඇමතිවරයා එක ගැන දන්නේ නැත්නම් රාජ්‍ය නායකයා ගැන දන්නේ නැත්නම් රටේ සිදුවෙන අනික් ක්‍රියාදාමයන් පිළිබඳව කවුද දන්නේ? පාර්ලිමේන්තුවේ පක්ෂ විසින් අසන ලද ප්‍රශ්නයට උත්තර දෙද්දී ජනාධිපතිවරයාත් ඔළුව අත ගහගෙන මහ බැංකුවේ වැටුප් ගැන කියනවා. ආණ්ඩුව දන්නේත් නැහැ මහ බැංකුව වැඩ කරනේදී. බලනකොට මහ බැංකුව Tamanට තමයි තේරෙම බෙදාගෙන තියෙන්නේ. ඉතින් එහෙම කොහොමද රටක් යන්නේ? දැන් හැමදෙනාටම ප්‍රතිතධිකරණ තියලා තියෙනවනේ. මහ බැංකුවෙන්වත් පටන් ගන්න අවශ්‍යයි. මේ රටේ ආර්ථික නැවත යථාතත්ත්වයට පත් වෙන තාක්කල් හැමදෙනාටම මේක ඒ ආකාරයෙන්ම ෆ්‍රීස් කරන්න. නැත්නම් අනිත් අයයි බල අපිට කියනවා මේක මෙහෙම කරන්න. නමුත් ඕගොල්ලෝ වෙන විදියකට තමාටම බෙදා ගන්නවා. ප්‍රතිකාරජප්ස මහතා අපේ ලංකාවට පැමිණියා. ඔහුගේ ආගමනය සහ දේශපාලනය මොන අතකට පෙරලෙයිද? ඊ මහත්තයා ආවා කියලා ඕගොල්ලෝ උච්චර මැරෙන්න හදන්නේ මොකද? එතුමා ආවා අපි වෙල්කම් කියනවා. දේශපාලන පෙරලියක් කරනවා කියලා උන් සඳහන් කරනවා. ඒක මගෙන් අහන්න මම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නෝනා බංකෝව දන්නේ තුවා කියන්නේ වගේ අවලංගු වෙච්ච පුද්ගලයන් පිළිබඳව කතා කිරීමම පවා නිකං කාලේ කා දැමීමක් දිය වෙලා ගියපු පක්ෂයක සරණක් දෙන්න හැකියාවකුත් නැහැ. ඔහු ප්ලෑන් කරනව ඇත්තේ නාමල් රාජපක්ෂව ඊළඟ විපක්ෂ නායක කරන්න. බැසිල් රාජපක්ෂ වැඩ කරන්නේ පිස්සු කොච්චර කලබල වුණත් දොස්තර කලබල නොවන න්‍යායයෙන්. එයාට ඈත පේනවා. එයා බයිසිකල් එකේ කවදාකවත් හැන්ඩල් එක දිහා බලාගෙන පදින කෙනෙක් නෙමෙයි. ওই හැන්ඩල් එක දිහා බලාගෙන පැතපු හුඟක් අය දැන් වැටිලා. ආර්ථික ඝාතකයෝ මේ රටට අහපව වෙනකන් බලාගෙන ඉන්නේ මං හිතන්නේ මේ ජනතාව එළමෙන මැතිවරණයේදී නිසි පිළිතුර ඔවුන්ට ලැබෙයි. ඇත්ත දේශපාලනය කරන්න ඔවුන්ට හැකියාවකුත් නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. ඔවුන් තාම හිතන්නේ උඩ ඩීල් ගහන්නත් ජනතාව රවට්ටන්නත්. මේ පාර වෙනස ජනතාව රැවටෙන්නේ නැහැ. දැන් මැතිවරණ වර්ෂයක් කොහොමද දේවල් කියනවා ඉතින් අපි නම් ජනතාවලේ තමයි ඉදිරියේදී පෙන්නන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතින් අපිට කවදාවත් අභියෝගයක් උනේ නෑනේ එන එකට අපි ලෑස්ති මොදේ නම් මොදේ වැවේ නම් වැවේ ඇලේ නම් ඇලේ ගංගාවේ නම් ගාවේ උඩුගම් බලා පීනන්න පුළුවන් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොයෙකුත් ආකාරයෙන් මඩ ගහන එක නවත්තලා නෑ පක්ෂේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රදාන කරගෙන ඉල්ල කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම නිවසින් අයින් වෙලා ගිහිල්ලා තිබියදීත් මෑත කාලේ ආපහුවතාවක් එතුමා හරියට මේ නිවස සින්නක්කරව අයිති කරගත්ත ආසේ යම් යම් මාධ්‍යවල පළවන වාර්තා පිළිබඳව අපිට බොහොම විමතියක් තියෙනවා මේ වර්ෂයේ ජාතික ප්‍රයත්න නියමිතයි ඊට අදාළව කටයුතු අවශ්‍ය අවස්ථාවේදී කටයුතු කරන මැතිතුමා සභාව කටයුතු කරනවා මේ වර්ෂයේ ප්‍රයත්න නියමිතව තියෙන ජාතිකරණ ඒක පනතර අනුකූල අනුග්‍රහස්ථාව සහ මැතිතුමා පනතර අනුකූල ඒ කටයුතු තියෙන්නේ ඕනම අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකී මාකගේ ජීවිතය අලලා ලියවුණු මාගේ කතාව ග්‍රන්ථය ඊයේ එළි දැක්වුණා. සර්ව ආගමික නායකයින් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉමිතියාස් බාකීර් මාකාර්ගේ ජීවිත සටහන් අලලා ලියවුණු මගේ කතාව කෘතිය එළිදැක්වීම කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී සිදු කෙරුණා. මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අන්‍යාගමික පූජකවරුන්ගේද සහභාගීත්වයෙන්ුයි උත්සවය පැවැත්වුණේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්දයාපා අබේවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාකාර් ලකුණ යනු මොකක්ද ඇහුවොත් අපි ලංකාවේ හැම ඉස්කෝලේකෙම බිහිවිය යුත්තේ එවන්නන් මා හිතනවා සහිරාවටවත් ආනන්දයටවත් නැවත ඩීබී දනපාල කෙනෙක් හෝ ඉමිතියාස් බාකීර් මාකාර් කෙනෙක් බිහි කළ හැකි තැන නෙවෙයි අද පවතින්නේ ඒ ඉස්කෝල දෙකේ ප්‍රශ්නයක් නෙවෙයි ඒ ඉස්කෝල දෙකේ විදුහල්පතිවරු හෙට උත්සාහ කළත් ඒක කරන්න අමාරුයි වටාප සමාජයේ ඒ විදිහට හිතන තැනට ආවොත් විතරයි ඒක කළ හැක්කේ මගේ කතාව අපි කීවේ යුත්තේ පිටකවරේ ආකර්ෂණීය නිමාව හෝ පොත පිළිබඳව විද්වතුන් තබා ඇති සටහන් මත හෝ ඉම්තියාස් නම් ලේඛකයා ලියා ඇති පළකොට ඇති ඡායාරූප මතු පිටින් ග්‍රහණය කර ගැනීමෙන් නම් නොවේ. ඒ සෑම ප්‍රකාශයකම උඩු පෙළට වඩා සැඟවුණු යටි පෙළක් තිබෙනවා. පරණ වට්ටෝරු වලින් නැවතත් ඡන්ද ව්‍යාපාර කරන එක අසාර්ථකයි. අලුතින් හිතන්න වෙනවා. අලුත් පණිවිඩයක් ඕන වෙනවා. අලුත් ක්‍රියාමාර්ගයක් ඕන වෙනවා අපිට ඒ වගේම අලුත් රටක් ඕන වෙනවා. ඔහුගේ වදන් පාඨකයන්ව ධෛර්යවන්තව සහ විශ්වාසයෙන් යුතුව තමන්ගේ ගමන වැළඳ ගැනීමට ඔවුන්ව පොළඹවනු ඇතයි මගේ අවංක බලාපොරොත්තුවයි. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ විවිධත්වයේ තුල එකමුතුව තියෙන සමාජයක් ශ්‍රී ලංකාවේ. මේ ආනන්දය තුල මම මුස්ලිම් දරුවෙක් සුළුජන කොටසක දරුවෙක් කියලා කිසි විටක මට වෙනස්කමක් දැනුනේ නැහැ. ජපානයේට පමණක් දෙවෙනි වෙච්ච ජපානය හා සමාන තත්ත්වයක හිටපු ශ්‍රී ලංකාව වැටලා තියෙන මේ ඛේදවාචකයෙන් ගොඩ ගන්න නම් අපි ගැඹුරින් සිටිය යුතුව තිබෙනවා. අපේ දරුවන්ට අභිමානවත් සමාජයක් බාර දෙන්න අපි අපේ අදිෂ්ඨානයක් ඇති කරගනිමු. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.